නමුෝතස්සෙ භගවෙතු අරහතු සභබ දමමිසු අප අපටිහත ඥාන චාරස්සෙ දස බල ධරස්ස චචුවිීසාර ජෙවිසාර දස්ස සභභ සත්තුතුත මස්ස දමමිසෙරස්ස දමමරාජස්ස. දම්ම සාමිස තතාාගතස්සෙ සභබඥඥනු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සභභදමිසු අප අපටි හතඥානචාරස්සෙ, දස බලදරස්ස චතුවිසාරයි ජෙවිසාරදස්ස සමබ සතුතුතමස්ස දමමිසරස්ස දම්මරාජස්ස්ස දමමස් සාමිස තතාාගතස්ස සමබњුණු සම්මා සමම්බුද්බුදස්සේ. නමෝතස්ස බගවෙතු අරහතු සභභ දමමිසු අප පටි හතඥාන චාරස්සෙ දස බල්ලදරස්ස චචුවිසාරජ ජෙවිසාරෙ දස්සෙ සභභ සත් තුතුත මස්ස ගමමිසරස්ස ගනමරාජස්ස. දම්මසාමිස තතාගතස සභබයුණෝ සම්මා සමම්බුද්බුදස්ස සද්ධර් මශ්රාවක ආරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි. බොහෝම ශ්‍රද්ධ වෙන්යුක්තව අදත් මේ සැදැහැවත් පිරිස සූදානං වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රීසත් ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්ම යශ්‍රවනය කරලා ජීවිතයට අවවාද අනුශසනා ඒතුරින් ලබාගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගෙන සුවපත් වූ මෙලොව ජීවිතයක් තුළින් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්න අවසානී ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ බලාපොරොත්තුව ඇතුවයි ධර්මශ්‍රවනය කරන්ඩ සූදානං වෙන්නෙ පෙනතුනි මේ ධර්මදේශනා මාලාව තුළින් අපි මේ දවස් වල සාකච්ඡා කරමින් හිටිය උතුම් වෝ කරණීය මත්ත සූත්‍රය මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මීට කලින් ධර්මදේශනා එකොළහක් අපි දේශනා කරන්නට යෙදනා. දොළොස්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මේ සැදැහැවත් පිරිස අද දායකත්වය දරලතියෙන. අපි එහෙමනම් දොළොස්වෙනි ධර්ම දේශනාව සිදුකරමු කරණීය මත්ත සූත්‍රයේ තුන්වෙනි ගාථාවේ නචකුද්ධන් සමාචරයේ. ඒ විංමූ පරී උපවදෙයිදයි අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව සුවිශේෂී කරුණු රාශිය මේ දේශනාව තුළ අන්තර්ගත කරලා තියෙනවා මෛත්‍රී භාවනාව වඩන වඩන්ඩ බලාපුොරොත්තු වෙන සැදැහැවතුන්ගේ පහසුව උදසා තමයි විශේෂයෙන් මේ සූත්‍රයේ සාකච්ඡා කිරීම ආරම්භ කලි බොහෝ කරුණු පෞුගේ දේශනාාවල් වල සාකච්ඡා කළා භාවනාව සම්බන්ධයෙන් කරුණු මෙ ඉදිරියට තමයි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරෙන්නේ. පිනතිරින් මේ න්චකුද්ධන් කුද්ධන් කියල කියන්නේ කුඩා කියන කාරණා. එතකොට මේ කුඩා කියන මෙතන ආකාර දෙහෙකට පැහැදිලි කරනවා එකක් තමයි කුද්ධන් කියල කියන්නේ කුඩා කියන එකට ඒ කුඩා කියන එකේ අර්ථ දෙකක් තියෙනවා එක එක පළවෙනි අර්ථයේ පැහැදිලි කරනවා කුඩා වරදක්වත් කරන්න නෑ කියන එක එළඟ කාරණාව තමයි වරදී තියෙන කුඩා බවනිසා කුද්ධන් කියලත් කියනවා ඊට අමතර එවන් වූ කුඩා වරදක්කුවත් කරන්නේ නෑ කියන කාරණාව නිසත් මෙතන මේ කුද්ධන් කියල කියනවා තිීනකට සඳහන් කරනවා කිංචි කිසි අම් වූ නචකුද්ධන් සමාචරී කිංචි කියලගැන කිසි අම් වූ යන විඤ්ඥූ පරේ උපවදෙයුම් මේ කාටදම විඤ්ඥූ කියල කියන්නේ නුව නැත්තන්ට රහතන් වහන්සේලාට උපවදෙයුම් කියල කියන්නේ දෝස දර්ශනයට ලක්වෙනවා. එවන මෙතන සඳහන් කරනවා ඉතා කුඩා වරදක් කරලවත් රහතන් වහන්සේලාගේ දෝස දර්ශනයට ලක්වෙන්නේ නෑ. නුව නැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක්වෙන්නේ නෑ. කියන කාරණාවයි මෙතන සඳහන් කර. එනිසා සඳහන් කරනවා වරද කරන්ඩ කලිනුත් වරද කෙරනවනන් කරන වෙලාවෙත් කළොත් කරලා ඉවරවෙලා මේ කාරණාව හිතන්ට කියලා. මම මේ කරන්ඩ යන කාරණාව නිසා. මට ආර්යන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන එකක් නැද්ද. රහතන් වහන්සේලා මාව දෝස දර්ශනයට ලක් කරයිද. උන්වහන්සේලා මා පිළිබඳව සතුටක් ඇති කරගන්න නැතිවෙයිද අසතුටකට පත්වෙයිද කියන කාරණාව වරද කරන්න කලින් අපි හිතන් ඕන කියල සඳහන් කරනවා. පිනතිි භාගිතුන් වහන්සේ අපිට සීල සම්පන්න ජීවිතයක් පිළිබඳ නිතර නිතර කරුණු පැහැදිල් කරනවා. හැම ජීවිතයක්ම සිල්වත් එෙන්ඩුවනේ. ඒ සඳහා අ්‍ය අපි නිතර නිතර බොහෝ දේශනාවල්ල වල සාකච්ඡා කළා. අපි සිල්වත් වීයුත්ත ඇයි කියන කාරණාවට ප්‍රශ්නයට නැවති පිළිතුරක් සැපියවුත්. මේ ජීවත්වෙන අපි හැමෝම මැරෙනාය මැරෙනම කියල කියන්නේ අනිවාර්යම ආය උපදිනවා කියනෙක් මරණයත් සමගම නැවත උපදිනවා. ඒ උපදින අපි කොහෙද උපදින්නේ එතකොට අපිට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නේ නෑ කොහෙද උපදින්නේ කියන කාරණාව. නමුත් උපදින බව දන්නවා. උපදින්නට තැන් හුඟක් තියෙනවා අපි එනකං බලාගෙනඉන්න හුඟක් තැන් තියෙනවා ඒගෙන් කොහොමත් අපි සතරාපාාවය කියන මාතෘුකාවට කැමැති නෑ කිසියම් සුගතියක් අපි කැමති සහ බලාපොරොත්වයෙන තැන සුගතියක යන්ඩ බලාපොරොත්තු වෙනවනම් කැමති තැනක උපදින්ඩ අදහස තියෙනවාවන අපි ගව මෙ මේ සීලය කියන ධර්මතාවේ තියෙන්ඩ බෝනේ සීලේන් තමයි උපදින තැන තීරණය කරන්න එතකොට අපි සිල් රකින ආකාරය පිළිබඳව ආර්යන් වහන්සේල සතුටුද කියන කාරණාව තමයි මෙහිතැන්ඩ කල කියිය අපි සිල් සමාදන් වෙනවා දැ පංච සීලය නමුත් පි දැනුත් සමාද වුණා. තොර මේ සිල් සමාදං වෙනවා කියන එකයි සිල්පද කියෝනොව කියන එකයි කාරණ දෙකක්. අර්ථය මෙිනිහි කරන්නේ නැතුව නිකම්ම කියන නිසා කියනවනං එකට ගැනෙ සිල්පද කියවනවා කියන. ඒකෙන් අපිට මහලොකු ලාභයක් ආරක්ෂාවක් ප්‍රෝජනයයක් සැලසිදනේ. සිල් සමාදන් වෙනවා කියල කියන්නේ පානාති පාතා වේරමනී සික්හ පදන් කළ කියනකොට මම දිවිහිමියෙන් ප්‍රාණගහතියන් බලකිනවා. කියන අදහස අපි තුළ නිරන්තරයෙන් නැගෙන්ඩෝනේ. ජීවිතයේ ගියත් ප්‍රාණගහත කරන්නේ. අප භාහිිතු හස භික්ෂූන් වහසලට්නම් දේශන කරනවා ියතක් කරගෙන තමන්ගේ අතපය කපන පුද්ගල යටත් මෛත්‍රී කරන්න කියලා ඒ කාරණාව කොච්චර වටිනවද තව තැනක භාගිතු නොහස පැහැදිලි කරනවා යමෙකුට එහෙම කරන්න බැරිනම් ඔහු තාම තතාගත ශ්‍රාවක භාවයට ඇවිල්ලනෑ කියලා ඒ තරම්ම භාගිතු නොහසමේ ෛත්‍රය ගැන කරුණු පැහැදිලි කරනවා. එමන දිවි හිමියෙන් සමාදන්ගෙනවා කියල සමාදන් වුනාය තමන්ග ජීවිතය වෙනුවෙන්වත් ප්‍රාණගහතයක් කරලා නෑ එති එවන් සීලයක් තමයි ආරයන් වහසලාගේ කරන්නේ තැන් අපි පිටතු නහල ඇති අරු උතුරු වඩුන්නාවේ ගොවී පිළිබඳව තමන්ගේ ගවය උටික හොයාගෙන යනකොට අඹරඇල්ලි වෙහෙරේ ංගල බද්රක් හිතිගෙන මහරහත් භික්‍ෂූන් වහසේගින් පන්සිල් සමාදන් වෙනවා සිල් සමාධන් වෙලා තමයි එතනින් එහැට ගවී හොයන් යන්නේ පිනතන කැලෑවිදිී පිඹුරෙක් ගොවියාව අල්ලගන්නවා තිං ගොවිය සම්පූර්ණයෙක් පිඹුර විසින් වෙලාගන ටිකටික තමන්ගේ ග්‍රහණය වැඩිකරෙනකොට වේදනාවයි අත තියෙනවා හොඳ මූහත් කැත්ත. එ සමහර වෙලාවක අදහස එනවා මේ කැත්තිෙන් පිඹුරව කපලා දැම්මොත් මට තවත් ජීවත්යෙන්ට පුළුවන්. නැවත මතක් කෙනවා සමාදංගුණන සිල්පදී දිවිහිමියෙන් කඩන් නැතිවෙෙන්ඩයි සමාදංගුණ. නමුත් වේදනාව සහ මරණ බය තියෙනකොට ආයත් පිඹුර මරන්න හිතෙනවා මේ පෞ්කාර සිතිවිල්ලත් නිතර නිතර එන්න නිසා සීලයට ඉඩදීල කැත්ත පසකට විසි කරනවා අති තියෙනෙහිදන සිතවිල්ලකෙන්නේ නැවත් පන්නතින සඳහන් කරනවා ටික වෙලාවකින් පිඹුරත් ග්‍රහණය අතහැරලදාල යනවා කියලා තමන්ට හම්බිච්චාරක්ෂා සම්පත්තියේ කාශ්‍යව භාග්‍යතුන් වහසගේ කාලී හොරු පන්සීය ගම් පහරන්න ගිහිල්ල ගමේ මිනිස්සු හොරුන්ට පන්නගත්ත නිසා ජීවිතයේ බේරගණඩ දුවනෝ නමුත් ගමේ මිනිස්සුත් එලවගනය නවා ඒ නිසා කැලෑවකට රින්ගනවා කැලෑවෙත් විශේෂයෙන් පේන්්ඩ ආරක්ෂිත තැනක් සැඟවෙන්ඩ තැක් නෑවුන්ට අර පිරිසත් කෑකෝ ගහගන බැනාඩ ගහගෙන කඩුපොලි ඇති උදලු අරගෙන පස්සංගලවනු මෙහෙම කැෑවේ දුවනකොට දැක්කා භික්‍ෂුන් වහන්සෙනම උන්න වහස ළඟට ගිහිල කියනවා අනිස්වාමීණි අපි මරන්ඩෙනවා බේරගණ්ඩ කියලා භික්‍ෂූන් වහන්සේ සඳහන් කලා එහෙනම් ගොතන වාඩිවෙන්ඩෙ වාඩිවෙච්ච සියලු දෙනාටම කිව්වා නම ස්කාරීකයන් පන්සිය දෙනාම පංචසීලී පිහිටව්වා පිහිටුවල සඳහන් කලා මොනම හේතුවක් නිසාවත් මේ සමාධංකරෝපු සීලය කඩාගණ්ඩිපා දැන් යන්න කියලා ඉතින් පිනතින අපිට පේන හැටියට නං කිසිම ආරක්ෂාවක් සැලසේ නෑ සිල්දීල යන්නකීවා නමුත් උන්වහන්සේ සපයන්න්න පුළුහන් උතුම් ආරක්ෂාව තමයි සැපෙවී කැලෑවිදිී ගම්වසියන්ට ආය මේ පිරිස කොටු වෙනවා සියලු දෙනාමු මටලදානවා නමුත් හැම හොරෙක්ම දෙව්ලව ඉපදුනා කළ සඳන් කරනවා අර සමාධංවෙච්ච සීලයේ මොහොතකට සමාධංවෙච්ච සීලයේ ඔවුන් සුගතිගාගමී කරන්න තරන් බලව ඉතින් ඒ සඳහා කරුණුකාරණ අපි නොයෙක් දේශනාවල්ලු සාකච්ඡා කරලා තියෙනවා පවට වඩා පින බොහෝම බලවත් කියන කාරණාවත් එක්. එතකොට මේ කුඩා වරදක්වත් කරන්න නැහැ නැත මම මේ කරන ක්‍රියාව ආරයන් වහන්සේලාගේ දෝස දර්ශනයට ලක්වෙනවාද අපි පන්සිල් සමාදන් වෙලා අපිට වුවමනා තැනදී ඒ සිල්පද වෙනස් කරනවනං ආරයන් වහන්සලා අපිට කැමතින. බේරෙන්ඩම බැරිතැනක එක බොරුවක් හරි කියලා බේරෙනව කියල හිතනවන ඒ ආරයන් වහන්සේගේ සතුට හේතුවෙන්න නෑ. සතෙක් මරණවනම් ඒ ආරයන් වහන්සේගේ සතුට හේතුවෙන්න නෑ. ආං එහෙම වැඩක් යෙදුන වෙලාවක කල්පනා කරන්න කියල කියනවා මේ දේකලොත් ආරයන් වහන්සේලා මට කැමතිද. ට වැඩි කරනවෙලා වෙ හිතන්න කියල කියනවා. ආරයන් වහන්සේලා අකමැති වුනත් මේ වැඩි කරනව කියල හිතනවන කලාටකමක් නෑ. වැඩේ කරලා ඉවරවෙලා සිහි උපදවල කල්පනා කරන්න කියනවා මම්ම කළ කාර්රී නිසා. ආර්යන් වහන්සේලා මංගැන අසතුටක් ඇති කරගත් අද කියන කාරණාවට හිතන්ඩ කියල කියනවා. එනම් වරද කරන්න කලින්. වරද කරන වෙලාව වරද කරලා ඉවර වෙලා මං කළ වැඩේ හරිද කියන කාරණවාපවු හිතල බලන්න කියල කියනවා මෙන්න මේ ආකාරයට කිසියම් කායකර්මය එම නැත්තං වශීකර්මයක් එහෙමත් නැත්තන් මනෝකර්මය කරන හැම වෙලාවකම හිතන්න කියල කියනවා අපි කතාකළේ කායකර්ම කීපයක් ගැන විතරයි. වචී කරමත් එහිමයි මේ වචනේ මේ වෙලාවේ භාවිතා කළොත් මං වගේ කෙනෙකුට හොඳයිද. මේ විදිහට හිතුවෙලි පහළ කර කර ඉන්න එක මං වගේ කෙනෙකුට ගැලපෙනවාද. මද දැඩි වෑයමක යෙදෙනවා සසරින් එතරවෙෙන්ඩ. දැඩි උත්සාහ කේදෙනවා සීලයක් සරුව සම්පූර්ණ කරගන්්ඩ නමුත් වන්නතුනී? මනසේ ඇතිවෙන අකුසල කරමය සීලිං මැඩ පවත්තන්ඩ හරි අමාරුයි සීලිග පුළුහන් වෙන්නේ කායකර්ම පිරිසිදු කරගන්ඩයි වචීකර්ම පිරිසිදු කරගණ්ඩයි සීලය නිසා කයයි වචනයයි සංවර වෙනවා මනස සංවර කරගන්්ඩ භාවනාව අවශ්‍යමයි බොහම සිිල්වත් මත් හොඳයි වචීකර්මත් හොඳයි ඒවුනට හිතෑ තුළි දේශසිත් උපදිනෝ. රාගසිත්උපදිනෝ මෝහසිත් උපදිනවා ඒක සීලයෙන් නවත්හන්න බැරි කාරණාව. එක භාවනාව ප්‍රගුණ කිරීම තුළින්ම කරන්න පුළුවන් කරණාව. නමුත් මෙතර සඳහන් කරනවා කයිෙන් වචනයෙන් සිටන් අපි කරන හිතන හැම දෙයක්ම ගැන අපි කල්පනා කරන්නඕනේ මේ සිතුවිල්ලත් ආරයන් වහන්සේලා කැමතිද. අන් එහෙම හිතලා හිතින් උපදින අකුසල කර්මයන් පවා නැති කරගණ්ඩ උත්සහ කරණ්ඩ නේ ඉතා කුඩා වරදක්වත් කරගණ්ඩ එපා කියන සඳහන් කරන්නේ. එතවොට මේ සඳහන් කරන්නේ නිවන් දකිින්ඩ අරමුණු කරගත්තායට නිවන් දකින්න ඕන නැං මේ දියට කටයුතු කරන්න ඕන කියලා ඊළඟට පින්නති නික් සඳහන් කරනවා එහෙම යම් කෙනෙක් කටයුතු කරනවනං ඔහු ඉතාමත්ම පිරිසිදු පුද් ගෙලෙක් බවට පත්වෙනවා ඇයි කාය කර්මත් හොඳයි වචීකර්මත් හොඳයි මනෝකර්මත් හොඳයි ඉතාමත්ම පිරිසිදු කෙනෙ වි්්‍යූ පරයේ උපවදෙයුම් කියල කීවී එකයි මේ ආර්යන් වහන්සේලාගේ උපවාදේයට ඔහු කවදාවත් මලක්වෙන්නේ නැහැ ආර්යන් වහන්සේලා තමන් පිළිබඳව සතුටට පත්වෙන වනන් අපිට අපි ගැන කොහොමත් සතුටි එහෙම ජීවිතයක් තමයි පෝෂණය කරන්න කලකය සුකිනෝවා කේමිනෝ හොන්තු සුකිනෝවා කියල මෙතන කියන්නේ සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා. එළකට පිනතින මේ මෛත්‍රීිය වඩන ආකාරය භාගිතන් වහසේ මෙතන ඉඳල පැහැදිලි කරන්න පටන්ගන්නව මේ සූත්‍ර දේශනාවේ. සොකිනෝවා කේමිනෝ හොන්තු සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා පිනතන අපි මේ කාරණාවේ මුලින් පැහැදිලි කලා උතුම් වූ නිවනකරා යන පුද්ගලයෙක් තමන්ගේ කුසලතා වර්ධනය කරගත යුත්තේ කොහොමද කියනෙක්. පහුගේ දේශනාාවල් වල ඒ සඳහා කරුණු පැහැදිල කරලතියෙනවා. නිවනකරා යන කෙනෙක් තමන්ගේ කුසලතා වර්ධනය කර ගත යුත්තේ කොහොමද. ඒ කරුණු පැහැදිරි කළා සක්කෝ උජූච කියන තැන ඉඳලා කුලේසු අනනු ගිද්හූ කියන තැනට එනක. ඒ පැහැදිලි කිරීම වඩාත් අහවුරු කළා තහවුරු කරලා සීමාවත් පැනෙව්වා. ඒ බව සඳහන් කළා නචකුද්ධන් සමාචරයේ කිංචියේන වි්ඥූ පරී උපවදීයු. සීමාවත් පැනෙව්වා ඇතනීම කද්ද සීමාව ආර්යන් වහන්සේලා අසතුටු වෙන තැනට ඇන්ඩෙපා. හැම වෙලාවම ආර්යන් වහන්සේලා සතුටු වෙන විදිහෙටම කටයුතු කරන්න උත්සහ කරන්න කියලා. මේ සූත්‍රයේ අපි භාගිතතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනව පිනතිනි මෛත්‍රී කරන ආකාරය සුකිනෝවා අත්තානං පරිහරාමි එමි සුකිනෝවා අත්තානං පරිහරාමි සැපවත් වූ ආත්මයක් පරිහරණය කරින් සැපවත් වූ ආත්මයක් පරිහරණය කරින් බොම දර්ගව විතරන්ඩඕන රණාවක් සැපවත්භාවය. මෛත්‍රී භාවනාව පිළිබඳව කෙටි විස්තරයක් තමයි මේ සූතරයෙන් අපි සාකච්ඡා කරන්නේ. දීර්ග විස්තරයක් මේ වචනත්ක සාකච්ඡා කළ යුතුයි. තමන්ට සහනය උදාකරගන්න හැටි සැපය උදාකරගන්න හැටි කොහොමද කියන කාරණාව විශේෂ මෛත්‍රී භාවනාව පැහැදිලි කරනකොට දේශනා කරනවා සැපය උදා කරගන්න කොහොම මෙතන පැහැදිලි කරනවා අන්‍යෝ සැපවත්වේවා තමන් සැපවත් වූ අත්මයක් පරිහරණය කරනවා එළඟට අන්‍යෝ සැපවත්වේවා මම යම් සේසුව පත්වෙනවද අනිත් අයත් එසේ එම සුවපත්වේවා. කේමිනෝ හොන්තු ඇයි මේ කේමිනෝ හොන්තු කියල කියන්නේ. බය නැත්තූ වෙත්වා. කිසිම සත්වයෙක් කිසිම හේතුවක් නිසා කිසිම කරුණකට බය නැත්තෙක් වෙත්තුවා.මිෙනතිර මෙතන සඳහන් කරනවා ශේම භූමියට පැමිණීම වගේ. කේමිනෝහොතු විශේෂෙන් මෙතන කේමිනෝ හොන්තු කියල ගැන්නේ ෂේම භූමියකට පැමිණෙන වගේ මොකද ශේම භූමියක බයක් නෑ. ඒ කාරණාව පැහැදිලි කළා ෂේම භූමිය කියලා ගැන්නේ කාන්තාරයකට විරුද්ධ ස්ථානයේ එමන කාන්තාරයක බය ගොඩක් තියෙනවා. කාන්තාරවල කුණාටු ඇති වෙන. වැලි කුුණටුවාගේ දේවල් තියෙනවා සමහර වෙලාවට වැල්ලේ ඇවිදගෙන යනකොට එක පාරම වැල්ලත් එක කඩාගෙන යටට බහිනෝ අපි ඉන්න තැන විතරක් නෙමෙයි අපි යටට යනකොට පලාතකම වැලි කඩාගෙන යටට යනවා ආය ගොඩේ මේ ස්වභාවයක් නම් ඇත්තෙම නෑහ වැැලිවලට හිරවුණහම් ඒ වගේම මේ වැලි අතර ඉන්න ඉතාම විස සහිත සරපයු කාන්තාාරවල වැල්ල ඉන්නවවා විස සහිත සරපයෝ හරිම භයාන්නක විස සහිතයි. ඒ විතරක් දෙ නොවෙයි කාන්තාරවල ඉතා දරුණු ක්‍රෘමීන්ගේ ප්‍රහාරවලට ලක්වෙන්න සිද්ධ වේ. මනුෂ්‍ය ගහනය ක්‍රාන්තාරවල හුඟ අඩුයි. මනුෂ්‍ය ගහනය අඩුුවවෙච්ච තැන අමනුෂ්‍යගන්ගේ බලය වැඩී අමනුෂ්‍ය ගහනය වැඩි.කන් එනිසා කාන්තාරවලදී මේ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක්වෙඩ පුළුවන්. ඒ විතරක් නෙමේ පිනතිනේ කාන්තාරි කොහෙවත් අපිට ආහාර හොයන්ඩ හම්බින්නේ. යනවන ආහාර ආරම්මය යණ්ඩුවනේ. බීමට වතුරපොදක් කොහෙෙන්මත් හොයන්ඩ හම්බෙන්නේ. ඒ සියල්ලත් අරගනම යන්ඩුව නැත්තං ආහාර පාන පිළිබඳව බයක් තියෙනවා. ඒ විතරක් දෙනෙමෙයි කාන්තාරි මැදට ග හම. අපිට දිසාාව හොයාගන්නඩත් බෙරුවයනවා යන්න කොහාටද යායුත්ත කොහාටද සාගරයේ මැද්දට ගියාවගේම තමයි එ නිසා දිසාව හොයාගණ්ඩත් එහෙම යනාය උපකරන පාවිච්චි කරනවා ආං ඒවාගේ හැම පැත්තෙ හැම පැත්තෙෙන්ම බයක් මේ කාන්තාරතුළ තියෙනවා නැමුත් අපි සඳහන් කළා කාන්තාරයට විරුද්ධ පද තමයි ශේමභූමිය එතකොට ශේමභූමියේදී සතුන්ගෙන් කරදරයෙකුත් නෑ අමනුෂ්‍ය බයකුත් නෑ ආහාරපාන හිගයකුත් නෑඒඉතා ඉතා පහසුවෙන් ජීවත්ෙන්න්න ලේසී ෂේමභූහමියක් තුළ. මෙන්න මේ විදිහට සියලු බය නැති නිසා තමයි ශේමභූමියයක් කියලා ඒ භූමියට කියන්නේ. එන කේමිනෝහොන්තු ශේමයට පැමිණේවා නිර්භය ස්ථානයට පැමිණේවා කියන කාරණාව එයින් සඳහන් කරනවා. මම නිර්භයවෙෙන්වා අන්‍යන්ට කියනවන අන්‍යෝධ නිර්භය වෙත්වා සඳහන්කරනවා මේ මෛත්‍රයේ වඩන තවත් එක ආකාරය. සබ්බේ සත්තා භවන්තු සුකි තත්තා. එම සඳංකරන්නේ සියලු සත්වයෝම සැපවත් වූ ජීවිත පරිහරණය කරන්නෝ වෙත්වා. සැපවත් වූ ජීවිත ඇත්තෝ වෙත්වා. පිනතිනී මෛත්‍රී භාවනා වඩන තවත් ක්‍රමය. මෙ මේ සූත්‍රයේ මෛත්‍රිය පිළිබඳු උපදේශයේ පටන්ගන්නෙත් මේ පද දෙක ඇතුළේ. එළකට පිනතින සඳහන් කරනවා සබ්බේ සත්තා භවන්තු සුකි තත්තා සියලු සත්‍යයවූ සුවපත් වූ සිත් ඇත්තූ වෙත්වා. සබ්බේ සත්තා කේමිනෝ හොන්තු සියලු සතවයවූ බය නැත්තූ වෙත්වා. එළකර සඳහන් කළා සුකි තත්තා හොන්තු මේ අදි වශයෙන් ක්‍රමතුනක් භාගිතුන් වහන්ස පැහැදිලි කරලා තියෙන. ඒඟට විස්තර කරනවා මෛත්‍රී භාවනා වඩත්්දී මෙන්න මේ ක්‍රමවලින් එක ක්‍රමයක් අරගන අර්පනා මට්ටම දක්වාම වඩන්න කියලා එක ක්‍රමයක් අරග කාරණා කීපයක් පෙන්න ලතිනවා හැබ අපිට ගණ්ඩවෙන්න මේ කාරණාවලින් එක ක්‍රමයයි හැබ ඒ ක්‍රමය යොදාගණ්ඩ කලින් තමන්ට මෛත්‍රී වඩල තිහින්ඩඕනේ අනි ක්‍රමවලට යන්න ඉස්සරලා. මම සුවපත්වෙත්වා එම නැත්තං මම අවයිරීවෙෙන්වා මම දුක් නැත්තෙක් වෙන්වා. තමන්ට ගැලපෙන විදියට එක කාරණාවක් අර්ගෙන අර්පනා මට්ටමටම වඩන්ඩි කියල සඳහන් කරනවා. පනතිනී. ධහාන මට්ටමට එනකම් උපදේශයේ එපම නයි කියල සඳහන් කරන්නේ. අර්පනා මට්ටමට නැත්තං ධ්‍යාන මට්ටමට එනකම් උපදේශයච්චරයි. ඉස්සරල තමන්ට වඩල තියෙන්න මෝනේ. තමන්ට සරුව සම්පූර්ණ වශයෙන් මෛත්‍රිය වඩලා නැත්තං. අපිට අනිත් කාරණාවල් එකක්වොත් සම්පූර්ණ කරන්න බෙරුවේෙනවා. සාමාන්‍යයෙන් අපි වර්තමානය දකින විදිහේ සඳහන්කළු. අපි විනාඩි පහළවත් මිස්සක් යනකොට සියලු සත්වයන්ටම මෛත්‍රී වඩනවා ලෝක දහතුල ඉන්න සත්වයන්ටත් මෛත්‍රී වටනෝ නමුත් ඒ සත්තු කවුද කොහොම හැසරෙන අයද ඒකක්කත් අපි දැන්නේ සියලු සත්වයෝ සූපත්වේ ඒවා කියෙන තැන්ටෙනකං යනවා එතින් එහෙම වඩනකොට මාමෙන්ම සියලු සත්වයෝ සූපත්්‍යෙත්වා මාමෙන් මර්සිියලු සතව සූපත් ඒවා කියල කියනකොට මට සුවයක් තියෙනවද. කිනම් සුවයක් මට තියෙන නිසාද මාමෙන්ම සූපත් වෙඩ කියල මගේ අයට කියන්න. එනම් මගේ අභ්‍යන්තරයේ කිසිම වේදනාවක් ඒ වෙනකොට නැතිවිඩුවන. කිසිම ලෙඩක් මට නැතිේදුවන එතිකොටන ම සුවපත් කිය සිම ෙඩක් කිසිම රෝගයක් කිසිම වේදනාවක් මගේ අභ්‍යන්තනය නෑ ඩැන් මම සුවපත් සුවපත් වූ ශරීරයක් පරිහරණය කරන කෙනෙක් මම එහෙම වෙලා තමයි මාමෙන්ම අන්‍යන්ටත් ඒ සුවය ලැබේවා කියල පාර්ථන කරන්න පුළුවන්. මට නොයෙක් ලෙඩරෝග ගොඩක් තියෙනවනං ම කිසිම සෝයක් නැත්තන් කොහොමොද මම කියන්නේ මා මෙන්ම ඔබත් සුවපත්තේවා කියලා. අහගෙන ඉන්න කෙනා නැත්තන් අපි අරමුණු කරන කෙන අපෙන් ඇහුවොත් ඔබට තියෙන සුවය මට කියන්න කියලා ඔබ වගේම මටත් සුවපත්තෙන්ට කිය ඔොබ කියන්නේ ඔබට තියෙන සුවයමකක්ද. සහර වෙලාට ඒ පුද්ගලයා දන්නවා මේ පුද්ගලයාට රෝග ගොඩක් තියවා. මේ වෙනකොටත් ඒ සියලු රෝග සඳහා ප්‍රතිකාර කරනවා. බොහුට කිසිම සුවයක් නැති කෙනෙ. නමුත් මහමුසාාවක් කියනවා මා මෙන්ම ඔබත් සුවපත්තේවයි. මොන සුවයද මට දෙන්න කෙලැහුවොත් අපිට දෙන්න උත්තරයක් නැති නිසා තමයි මම සුවපත් වෙලා ඉන්ඩෝන කෙලකයෙන්. පාදාාන්තේ දල කේසාන්තයට බැලුවත් කේසාන්තය දලා පාදාාන්තයට බැලුවත්. මගේ ශරීරයේ තුළ මට කිසිම වේදනාවක් දැනෙන් නැත්තං. මට කිසිම අපහසුවක් දෙනෙන්නේෙ නැත්තං මට දැන් හොඳ සුවයක් මේ වෙලාවි තියෙනව නං ආං ඒ සුවය තමයි ඔබටත් ලැබේවා කියල කියන්න පුළුවන්ගේ. ඒකයි මෙතන සඳහන්කළේ අර්පනා මට්ටම දක්වාම නැත්තං දිහාන මට්ටම දක්වාම මේක ක්‍රමයක් වඩන්ඩෝන කියලා හයි ක්‍රමයේ පාච්චි කරණ්ඩත් කලින් තමන්ට සහනය උදාකරගෙන තියෙන්ඩු එළඟට පින්නතුනී මෙතන සඳහන් කරනවා මෛත්‍රී භාවනාව භාගිතු නොහසි මේ සූත්‍රයේ කිටියෙන් දේශනා කරපු නිසා ඒකේචි පාන භූ තත්වී සඳහන් කරනවා නැවත වතාවක් මේ සියලු සත්තුයෝ කියන්නේ කාටද කියන කාරණාව අපි විශේෂෙන් මෙතැන දැනගන්නඩ ඕනෑ. කිසියම් ප්‍රාණියක් එහෙමනැත්තන් භූතයක් ප්‍රාණියක් භූතෙ පාන භූතත්ති කාටද මේ ප්‍රාණ භූත කියල කියන්නේ ඒ කරණාව විශේෂෙන් පැහැදිලි කරලා තියෙනවා ප්‍රාණි කියල කියන්නේ පණ තියෙනව කියන එකට භූත කියල කියන්නේ ඉපදිලා ඉවර වෙච්චායට එත අපට ප්‍රාණි කියල කියන්න පුළහන් තාම ගර්භාෂය ඇතුළේ ඉන්නයට පාණි කියල කියන්න පුළුවන් බිත්තරයක් ඇතුළේ තාම වැඩෙන කෙනෙකුටත් ප්‍රාණ කියල කියන්න පු පුළහන් ගොද ප්‍රාණයක් ඒ තුළ හට ගන්නවා එදොට පාණි කියල කියන්න ඒ අයට භූත කියල කියන්නේ මේ වෙනකොට ඉපදිලා ඉවර වෙච්චායට මෙතන විශේෂෙන් මේ ප්‍රාණ භූත කියන පද දෙක දේශනා කරනවා මැරුණු සත්වය කරමුණ කරලා. මෛතරී වඩඩි පාත්. ඒ භාවනාව සාරථක වෙන්න නෑ. ඒකේජි පාන භූතත්ති. ඉපදිලා ඉන්න සත්වයෙක් හෝ උපදින්න ඉන්න නමුත් ප්‍රාණීක්. අරමුණ කරලා අපිට මේ භාවන කරන්න පුළුවන්. මුත් මරුණු කෙනෙක් අමුණු කරලා කොහොුවත් මේ භාවනාව අඩන්ඩ පුළහංකමක් නෑ. මේ සඳහා විශේෂ උපදේශයක් පිනතිනී විශුද්ධි මාර්ගයේ තියෙනවා. මේ මැරුණ කෙනෙක් අරමුණු කරලා මේ භාවනාව අඩන්ඩ බෑ කියන කාරණාව පැහැදිල් කරලා. එතන සඳහන් කරන ඇක්තරා භික්ෂූන් වහන්සනමක් මෛත්‍රයේ දිානයට ඉතා පහසුවෙන් සමවදිනෝ. භාවනාව හොදයට ප්‍රගුණ කරලායි තියෙන්. දිානයට සවාදිින්න්ට වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ. නමුත් පස්සේ කාලි උන්වහන්සට කොච්චර උත්සාහ කළත් ඒ දි්‍යානයට සවාදිින්න බෑ. ඊට පස්ස උන්වහන්සේ ගිහිල්ලා තවත් වැඩිහිටි ස්වාමීන් වහන්ස නමකගින් අහනවා ස්වාමීනී පෙර මං මේ මෛත්‍රී දිහානයට බොහෝම පහසුවන් සමවැදුනා. න දැන් සෑහෙන කාලෙකින්ඳලා කොයි තරං උත්සහ කළත් මට මේ දිහානයට සවාධීනන්න පුළු හංකමක් නෑහ. ඒට හේතුවමොකක්ද ස්වාමීණි කියලා. එදකට උන්වහන්සේ අහනවා ඔබ පෙර මෛත්‍රී දිහානයට සවාධිනකොට ඔබේ අරමුණමොකක්ද කවුද අරමුණු කරගත්ති. ස්වාමිණී මගේ ගුරුවරය ගරුවර තමයි අරමුණ කරග. එතකට දැන්කෝ ඒ ගුරුවරයා ස්වාමීණී දැන්නම් අපත්වෙලා. ං ඒවෙලායි පැහැදිලි කරනවා දැන් උන්වහන්සේ අරමුණු කරලා මෛත්‍රයට සවාධීන්නටපා. මැරුුණ කෙනෙක් අරමුණු කරගන මේ දිහානයට සමාධීන්න බෑ. ඒමනන් දැන් ආය වෙන කෙනෙ අරමුණු කරන්න වෙනවා. ඒ කාරණවින් පැහැදිලි කරනවා මැරුණ කෙනෙක් අරමුණු කරලා මෛත්‍රයේ දිානයට සදිින්න. බැ කියන කාරණාව එන් පසුව පන්නතුනී තමන්ගේ ආචාරිවරයා අපවත් වෙලා නිසා උන්වහසිට වෙනකෙනෙ අරමුණු කරන්න හොයාගඩ සිද්ධ වෙනවා පිළගට සඳහන් කලා ඒකේචි පාන භූතත්ති කියල මෙතන සඳහන් කරලා තියෙන ඒ නිසයි කියලා ප්‍රාණ ූති මතැද ශේෂයෙන් යොදා ගඩු වෙන්නේ තසා තාවරවා අනවසේසා කාර්දමි තසාවා කියල කියන්නේ පිනතින සඳහන් කරනවා ටැති ගන්නා සුළු සත්්‍යයූ තසාවා කාර්දමි තාවර කියල කියන්නේ තාවර කියල කියන්නේ රහතන් වහන්සේට තව නම ස්ථාවරයි රහතන් වහස ස්ථාවරයි දෙනි සතමයි මෙතන තාවර කියල කියන්නේ. රහතන් වහන්සේල කවදාවත් තැති ගැනීමක් නැහැ. එතොට මේ ලෝකී සත්ව කොට්නාස දෙකයින්නේ තැති ගන්නාසුළු සත්‍යයෝ තැති නොගන්නා සුළු සතවය තසාවා තාවරාවා අනවසේසා. එනම් සියලුම දෙනම මෙතින් රන්තර් ගත කර තියෙනවා. ඒයි සඳහන් කළේ සත්ව කොට්ටාස දෙකයි කියලා. තැතිගන්නායත් තැති නොගන්නා අය. එතකට තැතිගන්නාය රහත් නොවිච්ච අය තැතිගන්නාය. ඉ මෙතන සඳාන් කරණ්ඩෝනය අනාගාමීන් වහන්සේට එහෙමත් ඒම ලොකු බයක් නෑයි හිතේ. නමුත් එහෙම තියන ස්වල්ප වූ කලේසේ නමුත් රහතන් වහන්සේ නෑන. එනිසයි මෙතන කෙලි රහන් වහන් ගැන. අනිත් ඒ තත්වයට පත් නොවිච්ච අනික් හැම කෙනෙක්ම තැති ගන්නා සුළු සත්වය තසාවා තාවරාවා කියල පැහැදිී කරන්නේ එකයි ඊළකට පිඳතින සඳහන් කරනවා අනවසේසා ඉතුරු නොකරම සත්වයූ ප්‍රබේධගත කරලති න. අනවශේසා ශේෂයක් නෑ ඉතුරු කරල නෑ සම්පූර්ණ සියලුම සත්‍යෝ මේ පසාවා අතාවරාවා කියන කාරණාව තුළ ප්‍රවේද ගත කරලයි තිෙන දැන් කවුරුත් ඉතුරු නෑ ඇයි ඉතුරු නෑ කියල සඳහන් කළේ එක්කෝ මේ ලෝක ඉන්න සත්ෝ තැතිගන්නා සුළුයි එමනතැන් තැති නොගන්නා සුලයි. තැති නොගන්නා සත්වයත් ඉන්නවා තැතිගන්නා සත්්‍යයුත් ඉන්නවා. ඔය කාරණාත් දෙකෙන් පරිබාහිර කවරුව. කවුරුවත්නෑ එකයි අනවශේසා ශේෂ නොකරම පැහැදිලි කරලා තියනවා කියල සඳහන් කරන්නේ ඊළඟට සඳහන් කරනවා දීගාවාඒ මහන්තාවා මජ්්‍යිමාරස්ස කානුකතුූලා පිනතින මෙතැන තවත් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාවට දීගාවා දේර්ග සත්තුය කවුද මේ දීර්ග සත්වයෝ කෙලි කෙන් එෙතකොටේ උරග ගනයට අයිති වෙන සත්තු එතකොට කබරගොයි තලොගොයි කිඹුල්ලු මේ සත්තු අයිතිවෙන්නෙත් මේ දීගාවා කියෙන සත්තු ගනයටම තමයි. මහන්තාවා මහත් වූ ශරීර ඇති අය මේ අලි ඇත්තුවාගේ මහා ශරීර ඇතිය. මජ්ජිමා කියල කැන මධ්‍යම ප්‍රමාණයේ සත්තුව. ගවයු, ඌරු, මෝ, ගෝන්නු, එලුවෝ බැටලූ මෙයාදි සත්තු, මජ්්‍යිම ප්‍රමාණයට අයිතියෙනවා. මජ්්‍යිමාරස්ස කානුකතුූලා එදට මජ්ජිමා කියනකොට මධ්‍යම ප්‍රමාණයට සත්තු. අනුක කානුක තුූලා කියල නැපකිේ. එතවට අනුක කියල කීවකාට දෑ. අනුක කියල කියන්නේ මස් ඇහැට නොපෙන්ෙනෙන සත්තුූ. ජලයේ වාගේ ජීවත්වෙන ඒක සයිලික ඉතාම කුඩා ජීවින් ඉන්නවා. මාන්සමය ඇහැට පේනෙ නෑ. එහෙම සත්ත්‍ය යන්න තමයි පින්නතිනී මෙතන මේ අනුක කියල සඳහකරන්න. ඊළඟට සඳහන් කරනවා තූල කවුදම තූල කියල කියන්නේ වටකුරු ස්වභාවේ තියෙන සත්තු ඉන්දිබූ කැස් බෑවූ අපි සඳහන්ක නර සිප්පි බෙල්ලු ඒවාගේ වටකුරු ස්වභාවේ තියෙන සත්තු පිළිබඳව තමයි තූල කියන සඳහන් කරන්න මෙන්න මේ ආදී සත්තුන්ගේ හැඩයානුවත් භාගිතන් වහන්ස මෙතන වර්ග කිරීමක් කරලා දේශනා කරලා තියෙනවා. ඩෙට්ටාවා ඒවා අද්දිිට්ටා පෙනෙන සත්තු සහ නොපෙනෙන සත්තු ඒච දූරයේ වසන්ති අවිධූරයේ ළඟඉන්න සත්තු දුරඉන්න සත්තු ඒච දූරේ කෙකි හම යන්ු සත්්‍යයක් ළඟවාසය කරනවාද ඒ ළඟඉන්න සත්වය තරමුණ කරවා. ඒච අවිධූරී එම සඳහන් කරහම දුර ඉන්න සත්තු අරමුණු කරලා තියෙනවා සම්භවේශී කියල කියන්නේ ඉප දෙමින් ඉන්න සත්තු බිත්තර ඇතුළි මෞකු සෑතුළෙ ඉන්න සත්තු ඉප දෙමින් ඉන්න සත්තු යනාදී වශයෙන් ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න නමුත් ඒ සියලු දෙනාම මෙතැන අරමුණු කරලා තියෙනවා. එළඟට පින්නතනේ අන්තරාභවිකයෝ සඳහන් කරනවා එහෙම කොටසක් මේ බුද්ධාගමි නෑ කියලා. අන්තරා භවික කියල කොටසක් නෑ. ඉප දෙමින් ඉන්න සත්තු කියල කිය හම. අන්තරා භවික කියල කියන කොටසක් ගැන සඳහන් කරනවා මහායාන මතවල ඉපදෙන්ඩ තැනක් හොයමින් ඉන්නවා. කාලයක් තිස්සේ සැරිසරණ ආත්ම ස්වර්තමාන සංගරාවල් වල තව නොයෙක් පොත්පත්තුල මේ කාරණාව පැහැදිලි කරන්න උත්සාහ කරන බව පේනවා. නමුත් මහරහතන් වහන්සේල වැඩඉන්න කාලයේ මේම කාරණාවක් බුද්ධාගමේ නැහැ කියල එක කෙලින්ීම ප්‍රතික්ෂේප කරල තියෙනවා සංගායනාවල්න්න. නමුත් මෑත කාලයේ මේ පිරිසිදු බුදුදහමටත් මේ මතය ඇතුළු කරඩ යම් යම් උත්සාහයන් දරලා තියෙන බව පේට තියෙනවා. නමුත් නිර්මල පරි්‍යාප්තියම හොයාගෙන පරිහරණය කරනකොට ඉතාම පැහැදිලිවූ පේනවා මෙහෙම කාරණාවක් තෙරවාදී නැහැ කියලා. භාගිතු නාස දේශනා කළි යම් සිතක් චුති සිතක් නං ඊළඟ සිත පෘතිසන්දිි සිතා ඒ තරම් වේගෙන් උපදිනවා. කාලයක් තිස්සේ උපදන්ඩ තැනක් හොය හොයා හිටපු අයි. ඉතින් එහෙන ඉතින් අප රාධී දුප්පත් තැනක ඉපදයක. එනි කාලයක් තිස්සෙම උපදින්ට තැනක් නෙහොයන් එච්චර හොය හොය ඉඳලා අන්තිමට දුක්විදින තැනක් තෝරගන්ඩ අවශ්‍යනය. ඉද බදධග මේ හෙම කරණාව නැහැ පිනතින අපිට ධර්ම දේශනාවට දීන කාලයේ නිමාවෙලා නිසා මේ උතුම් වූ කරණයමත්ත සූත්‍රයෙන් දේශනා කරන දොළස්වෙනිි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරලා ඉතුරුකාරණටටික තවත් දේශනාවක සාකච්ඡා කර අද මේ උතුම් වූ ධර්ම දේශනාව දායකත්වය දරුණු ලබන්නේ පිළියන්දල හො අන්තර පදිංචි උදයාංගනී විමලා රසාදරී එන් ජෝතිපාල හරිෂ්චන්ද්‍ර නිර්මලා නිපුන් සහ සම්පත් යන මහත්ම මහත්මීන් දූදරුවන් විසින් ධර්ම දේශනාවේ දායකතේ දරුන් ලබෙනවා තු අරමුණු කීපයක් පැහැදිලි කරනවා දායකත්තේ දැරු සහ ධර්මශ්‍රවනය කළ සැමදනාගේ නමින් මියගිය සහ සංසාර්ගත සියලුම ඥාතීන්ට මේපින් අනුමෝදන් වේවා දේශකයණන් වහන්සේට ආශිරුවාද පිණිසත් දායකත්තයේ දැරු සහ ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටම සියලු පවුල්වල සැමටත් ආශිරුවාද කරන අතර දායකත්වය දැරූ සහ ධර්මශ්‍රවනය කළ සැමට නිර්වාණාවබෝධය පිණිසත් මේ උතුම් ධර්මදානමයෙකු සලයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියෙන පාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදං කළ සියරු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියර දෙනාටම රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය සැලසේවා හැම කෙනෙකුටම. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධය ලැබේවා කියල ප්‍රර්ථන කර. ආකාසත් සහා්ච බුමත්හා දේවානාගා මහිලිකා පුණ්ඥන්තන් අනුමෝදත්වා්චිරංගක් අං තුළෝක ශාසනන්. දේವ වස්සතුකාලීනే සස්්‍ය සම්පත්ති හතුచ පිතු භවතුළ කෝචරාජා භවතු දම්නම්මිකූ